වැරද්දක් කරලා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න ඕනේ පොලිසිය. එහෙමනම් මේ විරෝධතාවයන් කරන්න තිබුණේ පොලිසිය ඉදිරිපිට හෝ පොලිසිය භාර ඇමතිවරයා හැටියට දැනට කටයුතු කරන ජනාධිපතිවරයායි. ඒකෙම පේනවා මෙතැන්ට ඇවිල්ලා ඒ බොරු කාරණාව දඩමීමා කරගෙන ඒ අය නැවත වතාවක් ඒ අයගේ මේක ජුන්ටාවක් බව ලංකාවට ඔප්පු කරමින් ඒ අයගේ පරාජය භාරගන්නට බැරි නිසා අපගේ සංඛ්‍යාව යළිවතාවක් වසන් කරන ගත්ත බංකොලොත් ක්‍රියාවලියක් මේ තුළින් ඇත්ත වශයෙන්ම පරාද වෙන්නේ ඒ අය නෙමේ. පරාද වුණේ ඒ අය නෙමේ. මොකද 122ක් අයිමත් අපි පෙන්වුවා. පරාද වෙලා තියෙන ලංකාව අද ලංකාව ගැන මුළු ලෝකෙම යළිවතාවක් පරයන්ගේ දේශයක් හැටියට කියන්න පටන් අරන් තියෙනවා. නෑ දැන් මටත් පොත්වලින් ගහන්න පටන් ගත්තා. එකද බයිබලයක් වගේ හරි මහා පොතක් මගේ ඔළුවට වැදුනා. ඒ වෙලේ මගේ ඉස්සරහා හිටියේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා. මම මේ වෙලේ මට ඔළුවට වැදුන පොත අතට අරගෙන මං දිනේෂ් ගුණවර්ධනට මොකද කිව්වේ? මං කිව්වා දිනේෂ් මටත් ඕන නම් මේ පොත දැන් උස්සලා ඔයාගේ ඔළුවට ගහන්න පුළුවන්. නමුත් හැදිච්ච අය හැටියට මම මේ පොතට වඳිනවා මිසක් මේ පොත කාටවත් ගහන්න පාවිච්චි කරන්නමයි කියලා මම මේ පොත මගේ බංගු ඔඩ තිබිලා වැන්දා. මෙන්න මේකයි ආණ්ඩු දෙක වෙනස, ශිෂ්ටාචාර දෙක වෙනස, ශිෂ්ට සම්පන්නයන් සහ අශිෂ්ටයන් අතර වෙනස මේකයි. ඒකනේ ඉතින් ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ උමනාවටත් විරුද්ධවද අද මේ චන්ඩින් මේ මැරවරයන් මන්ත්‍රී වෙස්වලාගත්ත මේ අපරාධකාරයන් අද කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නියෝගයටත් විරුද්ධවද කියලා මම අහන්න කැමතියි.